11 ශ්‍රේණිය දෙවැනි පාඩම විදිහට අපිට තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටවීම හා සම්බන්ධව තමයි ඔයාලට මෙතනදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ පාඩමම ඔයාලට ඉතාමත් පැහැදිලි වෙන ආකාරයට ප්‍රශ්න මගින් සාකච්ඡා කිරීමක් තමයි සිදු කරන්නේ. ඊට අමතරව 11 ශ්‍රේණිය පළවෙනි පාඩමේ කියන්නේ කාර්මික විප්ලවයත් ඔයාලට මගේ channel එකේ සාකච්ඡා කරලා දීලා තියෙනවා. ඊට අමතරව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම පාඩම් මේ ක්‍රමයට තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඊට අමතරව ඉතිහාසයේ විෂයට අමතරව ඔයාලට වෙනත් විෂයන් හා සම්බන්ධව මෙන්ම ඔයාලගේ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය කරන දේ පිළිබඳවත් මගේ channel එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් තාමත් මගේ channel එක ඉතිහාසය පන්තිය channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒත් එක්කම like කරන්න, comment කරන්න, share කරන්න. 11 ශ්‍රේණිය දෙවැනි පාඩම විදිහට අපිට කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුව ආකාරය පිළිබඳව. ඉතින් ළමයි මේක මේ පාඩම කොටස් කීපයක් වශයෙන් තමයි ඔයාලට කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙහි පළවෙනි කොටස විදිහට අපිට කතා කරන්න තියෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ආසියාවට පැමිණීම හා සම්බන්ධය තමයි මෙහිදී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ. එළඟ බලමු පළවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ මේ පාඩමේ ප්‍රශ්නම ආකාරයෙන් තමයි ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණි මුල් අවධියේ වෙළඳ කටයුතු හා සම්බන්ධ වැදගත් අවස්ථා හා සිදුවීම් නම් කරන්න. එළ ළමයි බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීමත් සමගම වෙළඳ සහ මේ වෙළඳ කටයුතු ඉතාමත් විශාල වශයෙන්ම විවිධ සිදුවීම් සිදු වුණා. එහෙනම් අපි බලමු මේ සිදුවීම් සහ අවස්ථා මොනවාද කියලා. එනම් 1. 1600 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ආසියාවේ වෙළඳ කටයුතු වල යෙදීම සඳහා පළමු වන එලිසබෙත් රජුණගෙන් අවසර ලබා ගැනීම. එවැගේම තමයි 2. පළමු නැව් කණ්ඩායම සුමාත්‍රා දූපත් ප්‍රදේශයට ගිහින් එහි වෙළඳ කටයුතු ආරම්භ කිරීම සිදු කරා. එවැගේම තමයි 3. විලියම් හෝකින්ස් යටතේ තවත් නැව් කණ්ඩායමක් ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ මුගල් අධිරාජයා වූ ජහන්ගීර් සමග සාකච්ඡා පැවැත්වීම. 4. 1623 කුළුබඩු දිවයින්වලට අයත් ඇම්බෝසේනා දූපතේ බලකොටුවකට පහර දී ලන්දේසයෙන් ඉන්දියාව කෙරෙහි සිය පූර්ණ අවධානය යොමු කිරීම. 5. ඉන්දියාවේදී ඉන්ද්‍රසේන් මදුරාසය කල්කටාව බොම්බාය වැනි ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවීම. 6. 1664 ප්‍රංශවරුන්ද ඉන්දියාවේ පොන්ඩිචෙරි චන්ද්‍රනගර් කරිකාල් වැනි ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවීම. 7. ලංකාව කෙරෙහි එනම් අපිට එවැනි දැන් අවස්ථා නැත්තන් සිදුවීම් හයක් වගේ තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. එනම් අපි බලමු මේ දෙවැනි පාඩමේ ඊළඟ කොටස වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ සිය අවධානය යොමුවීමට බලපාන ලද ප්‍රධානතම හේතුන්නුනේ මොනවද කියලා. ඊවස්සේ වගේම තමයි එම හේතුවන් සහ ඒවාට බලපෑ කරුණු පිළිබඳව තමයි ළමයි ඔයාලට මේ කොටසේදී සාකච්ඡා කරන්න කියලා කියන්නේ. එනම් ප්‍රශ්න අංක 2. බ්‍රිතාන්‍යයන් ආසියාව කෙරෙහි අවධානය යොමු කරමින් දේශපාලන බලය පැතිරවීම ආරම්භ කළේ කුමන කාලයකදීද?
එන ළමයි දේශපාලන බලය පැතිරවීම ආරම්භ කළේ 18 වන සියවසේ මුල් භාගයේදී තමයි මේ දේශපාලන බලය පැතිරවීම ආරම්භ කිරීම සිදු කරේ. ප්‍රශ්න අංක 3 බ්‍රිතාන්‍යයන් ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට බලපෑ හේතු දෙක නම් කර ඒ සඳහා වැදගත් කරුණු වෙන වෙනම ලියා දක්වන්න. එන ළමා ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ තම අවධානය යොමු වීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් තමයි බලපාවේ. ඒ හේතු එකක් තමයි ළමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. අනිත් එක ළමයි කුරුඳු වැනි ඉතාමත් වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබාගත හැකිවීම නිසාත් මේ බ්‍රිතාන්‍යයන්ගේ සිය අවධානය ලංකාව කෙරෙහි යොමු වුණා. ඉතින් අප බලමු ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන කතා කරනවා නම් ඒ සඳහා ඒ යටතේ පළවෙනි කරුණ වෙන්නේ ත්‍රිකුණාමලය වරාය බෙංගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. 2. ඉන්දියාව පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් වීම. 3. ඊසාන දිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදාගත හැකිවීම. මේ ත්‍රිකුණාමල වරාය කියලම ස්වභාවික වරායක් වෙනවා. ඉතින් ඒකත් ගොඩක්ම බලපෑවා මේ අනිකුත් විදේශී ජාතිකයන් කෙරෙහි මේ ශ්‍රී ලංකාවේ කෙරෙහි සිය අවධානය යොමු වීම සඳහා. එවැගේම තමයි 4 වෙනි කරුණ ඉන්දියාවේ මධ්‍යගතව පිහිටීම. නම් මේවා තමයි බ්‍රිතාන්‍යයන්ගේ සිය අවධානය යොමු වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටීම යන ප්‍රධානතම කරුණ හේතු වුණේ. හේතුව අංක 2 ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. එයටතේ ළමයි පළවෙනි කරුණ වෙන්නේ දැන් අපිට මේ කුරුඳු වලට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ගම්බිරිස් එවැගේම තමයි එනසාල් කරාම්බු නැටි වැනි වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙනවා. එවැගේම තමයි දෙවෙනි කරුණ වෙන්නේ මුතු එවැගේම තමයි මැණික් ඇද්දත් ආදී වටිනා භාණ්ඩ ලබා ගැනීමටද හැකි වෙනවා. අතීතයේදී ළමයි මේ ශ්‍රී ලංකාව ගොඩක්ම මැණික් වලට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එම නිසා ළමයි මේ ශ්‍රී ලංකාව රතු කැට දිවයින ලෙසද හඳුන්වලා තියෙනවා. නැත්නම් සරම් ඩිපියන නාමයෙන්ද මේ අතීතයේදී ශ්‍රී ලංකාව හඳුන්වා දීලා තියෙනවා. එන ළමයි මේ යටතේ අපිට 3 වෙනි කොටස වශයෙන් කතා කරන්න තියෙන්නේ ඉන්ද්‍රසීන් හා උඩරට රාජ්‍ය අතර දූත සමඳතා පිළිබඳව තමයි අපිට මෙහිදී කතා කරන්න තියෙන්නේ. එනම් අප බලමු ප්‍රශ්න අංක 4 මේක ඔයාලට අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා මම ඔයාලට මේක වගුවකින් තමයි නිර්මා සාදලා දුන්නේ. එතකොට ඔයාලට ඉතාමත් පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන් වෙනවා. එතකොට වාර විභාගවලින් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතාමත් පහසුවෙන් ඒ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එනම් වර්ෂය සහ දූතයාගේ නම තමයි පළවෙනි තීරුවේ සඳහන් වෙන්නේ. දෙවෙනි තීරුවේ සඳහන් වෙන්නේ ළමයි ගමනේ අරමුණ සම්බන්ධව. 3 වෙනි තීරුවෙන් සඳහන් වෙන්නේ ප්‍රතිඵලය සහ එවක සිටි රජතුමා පිළිබඳව. එතකොට වර්ෂය වෙන්නේ ළමයි 1762 වර්ෂයේදී ලංකාවට පැමිණි ඉංග්‍රීසි දූතයා වෙන්නේ ළමයි ජෝන් පයිබස්. ඔහු මේ ගමනේ ප්‍රධානතම අරමුණ වුණේ ලංකාව හා සමග වෙළඳ සම්බන්ධතා ඇතිකර ගැනීම තමයි ප්‍රධාන වශයෙන් ඔහුගේ අරමුණ වුණේ. ප්‍රතිඵලය වුණේ ළමයි මේ ජෝන් පයිබස්ගේ මේ අරමුණ අසාර්ථක වුණා. ඊට හේතු වුණේ ළමයි මේ සඳහා ලන්දේසීන් මැදිහත් වුණා. එවැගේම තමයි ජෝන් පයිබස් ලංකාවට පැමිණෙන අවස්ථාවේදී එවකට රාජපාලනය කළේ ළමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා.
එවැගේම තමයි දෙවැනියට ලංකාවට පැමිණි ඉන්ද්‍රීසි දූතයා වෙන ළමයි හියු බොයිඩ්. මෙයා ළමයි 1782 දී තමයි ලංකාවට පැමිණියේ. ඔහුගේ අරමුණු වුණේ ලංකාව සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීම තමයි ඔහුගේ අරමුණ වුණේ. නමුත් මොහුගේ අරමුණත් සාර්ථක වුණේ නැහැ. ඊට හේතුන ලන්දේසීන් මේ සඳහා මැදිහත් වුණා. ඉතින් ඒ වගේම තමයි හියු බොයිඩ් ලංකාවට පැමිණෙන අවස්ථාවේදී එවකට රාජ්‍ය පාලනය කිරීම සිදු කරේ රාජාධිරාජ සිංහ රජු. 1795 වර්ෂයේදී ළමයි මේ රොබර්ට් ඇන්ඩ්‍රස් කියන පුද්ගලයා විසින් ඒත් රාජාධිරාජ සිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදී තමයි මේ ඉංග්‍රීසි දූතයා ලංකාවට පැමිණියේ. ඔහුගේ අරමුණුනේ ලන්දේසි බලකොටු ඉංග්‍රීසීන් යටතට ගැනීමට සිදු විට උඩරට රජුගේ සහාය ලබා ගැනීමේ අරමුණින් තමයි මේ රොබර්ට් ඇන්ඩ්‍රස් විසින් ලංකාවට පැමිණියේ. නමුත් මේ රොබර්ට් ඇන්ඩ්‍රස්ගේ මේ අරමුණ කිසිසේත්ම සාර්ථකත්වයට පත්ුනේ නැහැ. මෙය අසාර්ථක වුණා. මේ පාඩමේ ළමයි අපිට ඊළඟ කොටස වශයෙන් කතා කරන්න තියෙන්නේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම හා සම්බන්ධව. ඉතින් ප්‍රශ්නාංක 5, බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය පිහිටු ප්‍රධාන අවස්ථා නම් කරන්න. එන ළමයි මේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවෙහි බලය පිහිටුවීමේදී ප්‍රධාන වශයෙන්ම අවස්ථා තුනක් පිළිබඳව තමයි මෙහිදී අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු එම අවස්ථා තුන. පළවෙනි අවස්ථාව 1796 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පිහිටවීම. එවැගේම තමයි දෙවැනි අවස්ථාවෙන්නේ 1802 වර්ෂයේදී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ පාලනය වූ මෙරට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වීම. තුන්වැනි අවස්ථාවෙන්නේ 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් යටත් කර ගැනීම කියන මෙම ප්‍රධානතම අවස්ථා තුන තමයි බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ බලය පිහිටුවා ගැනීම සමගම සිදු වුණේ. ඊළඟ කොටස වශයෙන් කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම සම්බන්ධයෙන් තමයි ඔයාලට මෙතනදී කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු ප්‍රශ්නාංක 6, යුරෝපීයන්ගේ ආසියාතික යටත් විජිතවලට බලපෑම් කළ විප්ලවය කුමක්ද? එනං 1789 දී තමයි ළමයි මේ ප්‍රංශ විප්ලවය ඇති වුණේ. ඉතින් මේ 1789 වර්ෂයේදී ඇති වුණ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ තමයි ළමයි මේ යුරෝපීයන්ගේ ආසියාතික යටත් විජිතවලට ප්‍රධාන වශයෙන්ම බලපෑම් කිරීම ආරම්භ කළේ. එවැගේම තමයි ප්‍රශ්නාංක 7, කිව් ලිපිය ලිවීමට සිදු හේතු නම් කරන්න. එනම් ප්‍රධානතම හේතුව වුණේ ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශවරුන් අතට වලක්වා ගැනීම පිණිස එම ප්‍රදේශවලට ඇතුළු කරගත යුතු වීම. එදි ළමයි ඔයාලට මෙතන කිව් මාලිගාව, එවැගේම තමයි මේ පාඩම් හා සම්බන්ධව තියෙන සියලුම රූප සටහන් සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝවක් කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලා මගේ චැනල් එකට ගිහිල්ලා බලන්න. එවැගේම තමයි ප්‍රශ්නාංක 8, ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුද? එනම් පන් එංගල්බෙක් ආණ්ඩුකාරවරයා. එවැගේම තමයි ප්‍රශ්නාංක 9,
ඉන්ද්‍රසේන් ලන්දේසේන්ගේ ලබාගත් වරායන් ආශ්‍රිත බලකොටු මොනවාද? එනළමයි ප්‍රධාන වශයෙන්ම බලකොටු පහක් තියෙනවා. ඒ බලකොටු පහ වෙන ළමයි පළවෙනි බලකොටුව වෙන්නේ මඩකලපුව, දෙවෙනි බලකොටුව මුලතිය, තුන පේදුරු තුඩුව, හතර යාපනය, පහ මන්නාරම ආදී බලකොටු තමයි මේ ඉන්ද්‍රසේන් විසින් ලන්දේසේන් යටත් කළා. ලන්දේසේන් විසින් ප්‍රධාන වශයෙන් මල්ලාගෙන තිබූ බලකොටු වෙන්නේ. ප්‍රශ්න අංක 10. ඉන්ද්‍රසේන් වෙළඳ සමාගම හා ලන්දේසේන් අතර ගිවිසුම අත්සන් කරන ලද්දේ කවදාද? ඉන්ද්‍රසේන් සහ මේ ලන්දේසේන් යතන මේ ගිවිසුම ළමයි 1796 පෙබරවාරි මාස 16 වැනිදා තමයි අත්සන් කිරීම සිදු කරේ. ඊළඟ කොටස වශයෙන් තියෙන්නේ ඉන්ද්‍රසේන් වෙළඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය සම්බන්ධව තමයි ඔයාලට මෙතනදී කතා කරන්න කියලා තියෙන්නේ. එනම් ප්‍රශ්න අංක 11. මුහුදුබඩ පාලනයේ ප්‍රධාන අවස්ථා තුන නම් කර ඒවාට විශේෂ කරුණු ලියන්න. එන ළමයි වර්ෂය සහ සිදුවීම පිළිබඳව තමයි ඔයාලට මම මෙතන පළවෙනි තීරුවේ සඳහන් කියලා දීලා තියෙන්නේ. දෙවෙනි තීරුවේ අපිට කතා කරන්න තියෙන්නේ කාලය හා සම්බන්ධව. ඒ වගේම තමයි තුන්වෙනි තීරුවේ කතා කරන්න තියෙන්නේ අසාර්ථක වීමට හේතු මොනවද කියන එක සම්බන්ධයෙන්. එනම් වර්ෂය කතා කරත් වර්ෂය වෙන ළමයි 1796 වර්ෂයේදී සිදුවීම් වෙන්නේ මදුරාසි පාලනය. මේ මදුරාසි පාලනය ළමයි 1796 ඉඳලම 1798 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වුණා. එවැගේම තමයි මේ මදුරාසි පාලන ක්‍රමය අසාර්ථක වීම සඳහා හේතුනේ. එනම් පළවෙනි හේතුව වෙන්නේ මදුරාසියෙන් මෙරටට ගෙන්වාගත් නිලධාරීන්, එවැගේම තමයි සම්ප්‍රදායන් හෝ සංස්කෘතික නොදන්නා නිසා ජනතාව හා අධිකාරිය අතර සම්බන්ධතා දුරස් වීම. එවැගේම තමයි දෙවැනි හේතුව වෙන්නේ අනවශ්‍ය ලෙස බදු අය කිරීම. ඒ කියන්නේ මේ මදුරාසි පාලන සමයේදී ළමයි පොල් ගස් බද්ද ලෙසත් අනවශ්‍ය ලෙස බදු අය කිරීම සිදු කරා. ඉතින් එම නිසා තමයි මේ මදුරාසි පාලනය ප්‍රධාන වශයෙන්ම අසාර්ථක වීම සඳහා හේතු වුණේ. දෙවෙනි සිදුවීම ගැන කතා කරනවා නම් ළමයි මෙය 1797 වර්ෂයේදී තමයි සිදු වුණේ. එනම් මෙම සිදුවීම ළමයි ඉන්ද්‍රසේන් වෙළඳ සමාගමට එරෙහිව ඇති වූ කැරැල්ල ලෙස තමයි හඳුන්වන්නේ. මෙය ළමයි 1797 වර්ෂයේ ඉඳලා 1798 වර්ෂය දක්වාම සිදු වුණා. එවැගේම තමයි ළමයි මෙය නම් අසාර්ථක වීම සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම කරුණු සඳහන් වෙන්නේ නැහැ. එවැගේම තුන්වෙනි සිද්ධිය වන්නේ ළමයි 1798 වර්ෂයේදී ඇති වන දිත්ත පාලනය. මේ දිත්ත පාලනය ළමයි ප්‍රධාන වශයෙන්ම 1798 වර්ෂයේ ඉඳලා 1802 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වුණා. ඉතින් ඊට පස්සේ මේ දිත්ත පාලනය බලමු මොන වගේ හේතු නිසාද අසාර්ථක වුණේ කියලා. නම් මෙහිදී ප්‍රධාන වශයෙන්ම මේ දිත්ත පාලනය අසාර්ථක වීම සඳහා ප්‍රධාන වශයෙන්ම ළමයි හේතු දෙකක් තමයි බලපෑවේ. එනං ඒ හේතු වලින් පළවෙනි හේතුව වෙන්නේ සමාගමේ නිලධාරීන් අතර සහ ආණ්ඩුවේ නිලධාරීන් අතර භාෂාමය ගැටලු පැවතීම. දෙවැනි හේතුව වෙන්නේ ළමයි සමාගමේ නිලධාරීන් වංක ලෙස
කටයුතු කිරීම කියන මෙම හේතු නිසා තමයි මේ දිත්ත පාලනය ප්‍රධාන වශයෙන්ම අසාර්ථක වීම සඳහා හේතු වුනේ. ප්‍රශ්න අංක 12 මියුරන් කොමිසම යනු කුමක්ද? මියුරන් කොමිසම කියලාමයි 1797 වර්ෂයේ ඇති වුණ කැරැල්ල නිසා මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය සොයා අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට පත් කරන ලද කොමිසම තමයි ළමයි මේ මියුරන් කොමිසම ලෙස හඳුන්වන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්න අංක 13 මියුරන් කොමිසමේ නිර්දේශ නැත්නම් යෝජනා මොනවාද? එහෙනම් අබලොම් මේ මියුරන් කොමිසමේ යෝජනා මොනවාද කියලා නම් ප්‍රධාන වශයෙන්ම ළමයි මේ මියුරන් කොමිසමේ යෝජනා හතරක් තමයි සඳහන් වෙන්නේ. එහෙනම් පළවෙනි යෝජනා වෙන්නේ ලන්දේසී උසාවි ක්‍රමය නවත පිහිටවීම. දෙවෙනි යෝජනාව පොල්ගස් බද්ද ඇතුළු අලුත් බඳු වර්ග ඉවත් කිරීම. 3 ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කිරීම. 4 බදු එකතු කිරීමට යොදා සිටි මදුරාසේ නිලධාරීන් ආපසු යවලා ඒ සඳහා කියන්නේ බදු එකතු කිරීම සඳහා දේශීය නිලධාරීන් පත් කරන්න කියලා තමයි මේවා තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම මේ මියුරන් කොමිසමේ අඩංගු වෙන යෝජනා වෙන්නේ. ඊළඟ කොටස වශයෙන් කතා කරන්න තියෙන්නේ ඉන්ද්‍රේසින් උඩරට රාජධානිය යටත් කර ගැනීම සම්බන්ධයෙන් තමයි ඔයාලට මෙතෙන්දි කතා කරන්න තියෙන්නේ. ඉතින් බලමු ප්‍රශ්න අංක 14 රාජාදේ රාජසිංහ රජුගෙන් පසුව උඩරට රාජත්වයට හිමිකම් කිව් කුමාරවරු දෙදෙනා කවුද? එහෙනම් මුත්තුසාමි කුමාරයා සහ කන්නසාමි කුමාරයා. මෙහිදී ළමයි කන්නසාමි කුමාරයා තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙස රාජ්‍යත්වයට පත් උනේ. ඒ වගේම තමයි ප්‍රශ්න අංක 15 ඒ අතරින් කන්නසාමි කුමරා රජබවට පත්වන්නේ කාගේ කැමැත්තක් මතද? එනනම් ළමයි පිළිම තලව්වේගේ කැමැත්ත මත පරිදි තමයි මේ කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නමින් රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්න අංක 16 නෝත් ආණ්ඩුකාරු උඩරට රාජධානිය සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළ පළමු අවස්ථාව පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න කියලා තමයි ආරඩ මෙතන මම දුන්නේ. එහෙනම් 1803 වර්ෂයේදී මැක්ඩෝවල් සෙනවියා යටතේ හමුදාවක් යැවීම. හමුදාවක් යැවුවා, නමුත් ඒක අසාර්ථක තත්ත්වයට පත් වුණා. එහෙනම් අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ 1803 වර්ෂයේදී සිදුවන ආක්‍රමණය හා සම්බන්ධව. එයටතේ පළවෙනි ප්‍රශ්නය, එනම් ප්‍රශ්න අංක 17 ඉන්ද්‍රසීන්ට උඩරට රාජධානිය යටත් කර ගැනීමට අවශ්‍ය වූ හේතු මොනවාද? එනම් පළවෙනි හේතුව රටමැද සාදීන රාජ්‍යයක් බිහිවීම. එවැගේම තමයි දෙවැනි හේතුව වෙළඳ කටයුතුවලදී කඩවත් බදු ගෙවීමට සිදුවීම. තුන්වෙනි හේතුව මුහුදුබඩ ඉන්ද්‍රේසී පාලනයට බාධාවක් සේ සැලකීම. 4 දේශ සීමා ආරක්ෂාවට වැය කිරීමට විශාල මුදලක් අවශ්‍ය වීම. 5 උඩරට ඇති වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය වීම. ප්‍රශ්න අංක 18 1803 දී උඩරට ආක්‍රමණය මෙහෙය වූයේ කවුද? ඒ
ඊළඟෙම තමයි කුමන ආණ්ඩුකාරවරයා යටතේද? එනවා තමයි 1803 උඩරට ආක්‍රමණය කිරීම සිදු කරේ මැක්ඩෝවල් සෙනවියා. ඔහු නෝත් ආණ්ඩුකාරවරයා යටතේ තමයි මේ උඩරට ආක්‍රමණය කිරීම සිදු කරේ. එවැගේම තමයි ප්‍රශ්න අංක 19 එම ආක්‍රමණය ඉන්ද්‍රසේන්ට අන්ත පරාජයක් ගෙන දුන්නේයි. එනම් උඩරට පිළිබඳව අවබෝධයක් මේ ඉන්ද්‍රසේන්ට තිබුණ නැහැ. එවැගේම තමයි ආක්‍රමණයේදී උඩරට රජු විසින් දැක්වෙන ස්ථානය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එවැගේම තමයි උඩරට ස්වභාවික සම්පතකින් තමයි ආරක්ෂා වෙලා තිබුණේ. එවැගේම තමයි අවසානම හේතුව වෙන්නේ ළමයි ඉන්ද්‍රසේන්ගේ පණිවිඩ කොළඹට යාම වැළැක්වුවා. ඉතින් මෙම හේතු හතර නිසා තමයි ප්‍රධාන වශයෙන්ම ඉන්ද්‍රසේන් උඩරට ආක්‍රමණය කරන්න ගිහිල්ලා 1803 වර්ෂයේදී මෙම ආක්‍රමණය ඉතාමත් අන්ත ලෙස පරාජය වීමකට ලක් වුණේ. ඉස්සෙල්ලාම ඔයාලට සාකච්ඡා කරේ 1803 වර්ෂයේදී සිදුවන උඩරට ආක්‍රමණය හා සම්බන්ධව. දැන් අපි බලමු 1815 වර්ෂයේදී සිදුවන මේ උඩරට ආක්‍රමණය පිළිබඳව. එනම් ප්‍රශ්න අංක 20 1815 ඉන්ද්‍රසේන්ගේ උඩරට ආක්‍රමණය සඳහා මූලික පසුබිම සැකසු ආණ්ඩුකාරව සහ සිවිල් සේවකයා කවුද? එනම් ආණ්ඩුකාරවරයා වෙන්නේ ළමයි තෝමස් මේඩ්ලන්. එවැගේම තමයි සිවිල් සේවකයා ලෙස කටයුතු කරේ ජෝන් ඩොයිලි. ප්‍රශ්න අංක 21 1815 ආක්‍රමණය සාර්ථක වීම සහ උඩරට රාජධානිය පරිහානියට පත්වීම සඳහා හේතු වූ කරුණු ප්‍රධාන ශීර්ෂ යටතේ නම් කරන්න. එනම් ප්‍රධාන වශයෙන්ම කරුණු පහක් මෙහිදී කතා කරනවා. ඉතින් පළවෙනි කරුණ ගත්තොත් නම් පළවෙනි කරුණ වෙන්නේ ළමයි ඉන්ද්‍රසේන් යෙදූ උපක්‍රම. අපි ඒක ගැන කතා කරනවා නම් එනම් පළවෙනි කොටස වෙන්නේ දේශීය සංස්කෘතිය අවබෝධ කර ගැනීම. දෙවැනි කරුණ පූජ කරතොට ධර්මාරාම හිමි යටතේ සිංහල භාෂාව ඉගෙන ගැනීම. 3 ගජමන් නෝනා සමග තරඟයට කවි ලිවීම. 4 දේශීය සිරිත් විරිත් හා බුලත් සැපයීමට පවා මනා දැනුමක් ලබා ගැනීම. 5 රදලවරුන් සමග රහසිගත සම්බදතා පවත්වා ගැනීමත් ඔවුන් ඉන්ද්‍රසේන්ට පක්ෂපාතී කර ගැනීම. 6 සියලුම තොරතුරු දන්වා කොළඹ සිටි තෝමස් මේඩ්ලන් කියන ආණ්ඩුකාරවරයාට හසුන් පතක් යෙදී යවීම. එනම් මේවා තමයි ළමයි ඉන්ද්‍රසේන් විසින් යොදන ලද ප්‍රධානතම උපක්‍රම 6 වෙන්නේ. දෙවැනි කරුණ ගැන කතා කරනවා නම් ළමයි එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කූර ප්‍රතිපත්ති. එනම් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු කරුණ වශයෙන්ම. පළවෙනි කරුණ වෙන්නේ අධ්‍යක්ීම් අඩු මෙම රජතුමා නායකර් වංශිකයන්ගේ බසට අවනමිත වෙලා තමයි කටයුතු කරේ. එවැගේම තමයි දෙවැනි එක රජු රදලවරුන් සමග ගැටුම් ඇති කර ගැනීම. විශේෂයෙන්ම ළමයි පිළිම තලව්වේ අධිකාරම් සහ ඇහැලේ පොළ අධිකාරම් කියන මෙම රදලවරුන් දෙදෙනා සමග තමයි ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ගැටලු ඇති කරගත්තේ. එවැගේම 3 රජු සිංහල රදලයන් නොසලකා හැරීම.
උදාහරණයක් වශයෙන් ගත්තොත් ජනතාව ඉදිරියේ මේ රදළවරුන්ට අපහාස කිරීම සිදු කරා. එවැගේම තමයි සිංහල රදළයින්ගේ තනතුරු අහිමි කිරීම පවා මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් සිදු කරා. එවැගේම හතර බුදුදහම සහ භික්ෂූන් වහන්සේලා නොසලකා හැරීම. පහ ජනතාවට දැඩි දඩුවම් ලබා දීම. එන ළමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇහැලේපොළ පවුල සහ මුලින්ම විනාශ කිරීම සඳහා අණ ලබා දුන්නේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින්. එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගේ බහට යටත් වෙලා තමයි මේ සියලුම කූර ප්‍රතිපත්තියක් ගෙන ගියේ. ප්‍රධාන කරුණ තුන ගැන කතා කරනවා නම්, එළමයි රදළවරුන් රජුට දැක්වූ විරුද්ධය. එයටතේ පළවෙනි කරුණ ගත්තොත් ඇහැලේපොළ සහ පිළිම තලව්වේ මූලික වශයෙන්ම විරුද්ධ තත්ත්වයක් දැක්වුවා මේ රජුගේ ක්‍රියාකලාපය හා සම්බන්ධව. එවැගේම තමයි දෙවැනි කරුණ, නායකර් වංශික රදළවරු කෙරෙහි රජු විශේෂයෙන් දැක්වීම. එවැගේම තමයි ඊට පස්සේ මේ නායකර් වංශයක් තමයි ආරම්භ වුනේ. එවැගේම ප්‍රධාන කරුණ අංක හතර, ජනතාව රජු කෙරෙහි කලකිරීම. පහ භික්ෂූන් වහන්සේලා පවා මේ රජුගේ ක්‍රියාකලාපය දැකලා රජු කෙරෙහි කලකිරීමට පත් වුණා. එවගේම බලමු ඉස්සෙල්ලා කතා කරේ 1815 උඩරට ආක්‍රමණය හා සම්බන්ධව. මෙතනදී අපි දැන් කතා කරන්නේ 1815 දී උඩරට ගිවිසුම හා සම්බන්ධව. ප්‍රශ්න අංක 22, මෙය අත්සන් කළේ කවදාද? ඊට සහභාගී වූ පිරිස නම් කරන්න. එන ළමයි 1815 වර්ෂයේදී අත්සන් කළන ලද උඩරට ගිවිසුම අත්සන් කරේ 1815 මාර්තු මස 2 දින. මේ සඳහා ඉංග්‍රීසි දායක වන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වෙන්නේ රොබර්ට් බාන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. සිංහල රදළවරුන් වෙන්නේ පිළිම තලව්වේ. එවැගේම ඇහැලේපොළ සහ මඩුගල්ල දිසාවේ. ප්‍රශ්න අංක 23, එම අවස්ථාවේ සිදුවීම කුමක්ද? එනම් මේ 1815 උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ විසින් බ්‍රිතාන්‍ය ධජය බිම දාලා නැවතත් ශ්‍රී ලංකාවේ කොඩිය එසවීම කියන මෙම වැදගත් සිදුවීම තමයි සිදු වුණේ. ප්‍රශ්න අංක 24, උඩරට ගිවිසුමෙහි සඳහන් ප්‍රධාන වගන්ති දෙක ලියා දක්වන්න. එන ළමයි මුල් වගන්ති තුනෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හා ඔහුගේ ඥාතීන්ට උඩරට සිංහාසනයට තිබූ සියලු අයිතිවාසිකම් අහෝසි කිරීම. එවැගේම තමයි 4 වගන්තියෙන් උඩරට රාජධානිය ඉන්ද්‍රීසේ ආණ්ඩුවට යටත් වූ බවත්. එවැගේම තමයි 5 වගන්තියේ සඳහන් වෙන්නේ බුද්ධ ශාසනය හා දේවාගම කඩ නොකඩ පවත්වා ගනිමින් භික්ෂූන් වහන්සේලාට විහාරස්ථාන හා දේවාල ආරක්ෂා කරන බවට පොරොන්දු වීම. එනං ඊළඟට අපිට කියන්නේ අවසාන කොටස වශයෙන් කතා කරන්න තියෙන්නේ විදේශ ආධිපත්‍යයට එරෙහිව සිදු කරන ලද සටන් පිළිබඳව. මෙහිදී ළමයි ප්‍රධාන වශයෙන්ම සටන් දෙකක් සිදු වුණා. එනං ඒව එය 1818 නිදහස් සටන සහ 1848 සිදු වුණ නිදහස් සටන ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් අබ්බාලම 1818 සිදු වුණ නිදහස් සටන සම්බන්ධයෙන් එනම් පළවෙනි ප්‍රශ්නය, කියන්නේ ප්‍රශ්න අංක 25, 1818 නිදහස් සටන හැඳින් වූ
වෙනත් නම් මොනවාද? එනං මේ 1818 නිදහස් සටන පළමු නිදහස් සටන එවැගේම තමයි ඌව වෙල්ලස්ස නිදහස් සටන කියන මෙම නම් දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම හැඳින්වුවේ. එවැගේම ප්‍රශ්න අංක 26 1818 සටන පවතී කාල සීමාව සඳහන් කරන්න. එනං 1817 සැප්තැම්බර් මාස සිට 1818 ඔක්තෝබර් මාස කියන මෙම කාල පරාසය තුළ තමයි මෙම 1818 නිදහස් සටන පවත්වුණේ. එවැගේම ප්‍රශ්න අංක 27 1818 සටනට බලපෑ හේතු මොනවාද? එනම් පළවෙනි හේතුව නිදහස අහිමිවීම හා රජෙක් නොමැතිවීම. දෙක ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීම. තුන උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම කියන මෙම හේතු තුන මුල් කරගනිමින් තමයි ප්‍රධාන වශයෙන්ම 1818 නිදහස් සටන ඇති වුණේ. ප්‍රශ්න අංක 28 1818 සටන පැතිරී ගිය ප්‍රදේශ මොනවාද? එනම් ඌව වෙල්ලස්ස, එවැගේම හේවා හැට, සබරගමුව, දුම්බර, හාරිස්පත්තුව කියන මෙවැනි ප්‍රදේශවල තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම මෙම 1818 නිදහස් සටන පැතිරී ගියේ. එවැගේම තමයි ප්‍රශ්න අංක 29 1818 සටනේ නායකයෝ කවුරුන්ද? එනං මොණ්ඩරවිල කැප්පටිපොළ, එවැගේම තමයි මඩුගල්ලේ දිසාවේ පිළිම තලව්වේ, එවැගේම කොබ්බෑ කඩුව, බූටෑවේ රටේරාල සහ ඇහැලේ පොළ කියන මේ අය තමයි ප්‍රධාන වශයෙන්ම 1818 නිදහස් සටන සඳහා නායකත්වය ලබා දුන්නේ. ප්‍රශ්න අංක 30 1818 නිදහස් සටන අසාර්ථක වීමට හේතු මොනවාද? එනං හේතු කීපයක්ම බලපෑව. එනං අපි බලමු පළවෙනි හේතුව ඉන්ද්‍රියසේන් අනුගමනය කළ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තිය. දෙක දීර්ඝ කාලීන සටනකට අවශ්‍ය අවි ආයුධ හෝ වෙනත් සම්පත් උඩරැටියන්ට නොතිබීම. තුන සටනේ අසංවිධානාත්මක ස්වරූපය රජු හැටියට ඉදිරිපත් වූ තැනැත්තාට රාජ්‍ය උරුමය නැති බවත් ඔහු ව්‍යාජ පුද්ගලයෙකු බවත් හෙළිවීම. හතර නායකයින් අතර ඇති වූ අසමගිය සන්නිවේදනයේ දුර්වලතා තිබීම. ඉතින් මෙම හේතු නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ 1818 නිදහස් සටන අසාර්ථක වෙලා ඉන්ද්‍රීසීන්ට ජයග්‍රහණය ලැබුණේ. ප්‍රශ්න අංක 31 1818 නිදහස් සටනේ ප්‍රතිඵල මොනවාද? එනං අපි බලමු මේ 1818 නිදහස් සටනේ ළමයි අවසානයේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රතිඵල කීපයක්ම අපිට දක්නට ලැබෙනවා. එනං කැප්පටිපොළ, එවැගේම මඩුගල්ලේ වැනි නායකයින් මරණයට පත්වීම සිදු වුණා. එවැගේම තමයි ඇහැලේ පොළ සිරගත කිරීම සිදු වුණේ මේ 1818 නිදහස් සටනේ ප්‍රතිඵලයක් ලෙස. එවගේම තමයි තුන්වැනි ප්‍රතිඵලය වන්නේ රදලවරු රසකගේ දේපල රාජ සන්තක කිරීම පවා සිදු කරා. එවැගේම තමයි හතරවැනි ප්‍රතිඵලය සටනට සහාය දුන් නායකයින් පිරිසක් රටින් පිටුවහල් කිරීම. පහ ආණ්ඩුවට එරෙහි වූ පිරිසට විවිධ දඩුවම් පැනවීම.
හය ඉන්ද්‍රීසීන්ට පක්ෂපාති වූ පිරිසට වරප්‍රසාද ලබා දීම. ඉතින් මේවා තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම 1818 නිදහස් සටන සඳහා හේතුන ප්‍රධානතම ප්‍රතිඵල වෙන්නේ. අවසාන සටන විදිහට අපිට ළමයි කතා කරන්න තියෙන්නේ මේ 1848 දී ඇති වුණ නිදහස් සටන හා සම්බන්ධව. එනම් ප්‍රශ්න අංක 32 1848 නිදහස් සටන පැතිර ගිය ප්‍රදේශ මොනවාද? එනම් මාතලේ, එවැගේම වාරියපොළ, කුරුණෑගල සහ දඹුල්ල කියන මෙම ප්‍රදේශවල තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම මේ 1848 නිදහස් සටන පැතිර ගියේ. එවැගේම ප්‍රශ්න අංක 33 මෙම සටනෙහි නායකයින් කවුද? එනම් ගොංගාලේ ගොඩබණ්ඩා, එවැගේම වීරපුරන් අප්පු, ඩිංගිරාල, දිගීස්, කඩහපොළ හිමි තමයි ප්‍රධාන වශයෙන්ම මේ 1848 නිදහස් සටන සඳහා නායකත්වය ලබා දුන්නේ. එවැගේම තමයි ප්‍රශ්න අංක 34 1848 සටනට බලපෑ ආසන්නතම හේතුව වන්නේ කුමක්ද? එනම් ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ නිල්පොතනම් සංඛ්‍යාලේඛන සංග්‍රහය තමයි මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුනේ. එනම් මේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ නිල්පොතේ විවිධ බදු වර්ග තියෙනවා. ඉතින් ඒක වගේම තමයි බදු පැනවීම, ඒ කියන්නේ ජනතාවට දරාගත නොහැකි වෙන ආකාරයට බදු පැනවීම තමයි ගොඩක්ම මේ 1848 නිදහස් සටන නිදහසරණ කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ. ප්‍රශ්න අංක 35 1848 සටන සඳහා බලපාන ලද වෙනත් හේතු මොනවාද? එනම් ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් බලපෑවා. පළවෙනි හේතුව වෙන්නේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණවල බලපෑම. මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ බලපෑම ගැන කතා කරනවා නම් මෙහිදී ළමයි ප්‍රධාන වශයෙන්ම කරුණු කීපයක් ගැන කතා කරනවා. පළවෙනි කරුණ වෙන්නේ රජයේ ඉඩම් ප්‍රතිපත්තිය. දෙවෙනි කරුණ වෙන්නේ ගම් සභාව අඩපණවීම. 3 නව අධිකරණ ක්‍රමය. 4 රජය හා මහජනයා අතර සම්බන්ධතාවය දුරස් වීම. එවැගේම තමයි දෙවැනි ප්‍රධානතම හේතුව වන්නේ රජයේ නව බදු ප්‍රතිපත්තිය. එන ළමයි මෙහිදී බදු වර්ග ලෙස මුද්දර බද්ද, එවැගේම තමයි කරත්ත බද්ද, එවැගේම ඔරුපාරු බද්ද, වෙළඳසල් බද්ද, එවැගේම තුවක්කු බද්ද, ඇග බද්ද සහ බදු වැනි විවිධ බදු වර්ග පැනවීම තමයි, ඒ කියන්නේ විවිධ බදු වර්ග පැනවීමේ අරමුණු කරගෙන තමයි මේ සටන ආරම්භ කරේ. ප්‍රශ්න අංක 36 1848 නිදහස් සටන අසාර්ථක වීමට බලපෑ හේතු මොනවාද? එනම් ප්‍රධාන වශයෙන්ම ළමයි හේතු හතරක් තමයි මේ 1848 නිදහස් සටන, අර 1818 නිදහස් සටන වගේම අසාර්ථක වීම සඳහා බලපාන ලද්දේ. එනම් අප බලමු පළවෙනි හේතුව සටන මනාව සංවිධානය වී නොතිබීම. දෙවැනි හේතුව සටනට ඉදිරිපත් වූ බොහෝ සාමාන්‍ය ජනයාට නිසි යුද පුහුණුවක් හෝ අවශ්‍ය අවියායුධ නොතිබීම. 3 සටන උඩරට ප්‍රදේශයට පමණක් සීමා වීම. 4 ඉන්ද්‍රීසීන්ගේ හමුදා ශක්තිය, එවැගේම තමයි උපක්‍රම හා
ආයුධ බලය කියන මෙවැනි හේතු තමයි තමයි ප්‍රධාන වශයෙන්ම මේ 1848 නිදහස් සටනත් අසාර්ථක වීම සඳහා බලපාන ලද්දේ. ප්‍රශ්න අංක 37 1848 නිදහස් සටනේ ප්‍රතිඵල මොනවාද? එහෙනම් ප්‍රතිඵල ලෙස නම් පළවෙනි ප්‍රතිඵලය වෙන්නේ එංගලන්ත ආණ්ඩුව විසින් විශේෂ කමිටුවක් පත් කිරීම. දෙවැනි එක ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවීම. තුන මහජන විරෝධී බදු වර්ග ඉවත් කිරීම. හතර බුද්ධාගම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම. පහ සටනේ නායකයි මරණයට පත් කිරීම. එනම් මේවා තමයි ළමයි 1848 නිදහස් සටනේ අවසානයේදී අපිට දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රතිඵල වෙන්නේ. ඉතින් ඔයාලට මේ පාඩම ඉතාමත් පහසුවෙන්ම මතක තබා ගැනීම සඳහා තමයි ඔයාලට ප්‍රශ්න මගින් මේ පාඩම සාකච්ඡා කිරීම සිදු කරේ.